ලංකා මාතාවට සිය පණ අභිභවා ප්‍රේමයෙන් බැඳුණු දේශ ප්‍රේමීන් ඉතිහාසයේ සිටියේ අතලොස්සකේ ඔවුන්ගේ අභිලාෂය වූයේ දිවි හිමියෙන් මෞබිම ආරක්ෂා කිරීමයි ගිරුවා ගම් 12000න් නික්ම අගනගරයට පිවිස 50 වසරක් පුරා ස්නිග්ධ ස්නේහයෙන් මෞබිම හා බැඳී යුගයේ දේශපාලන රූපකාය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුම් දේශපාලන දිවියේ අඩ සියවසක ගමන් මග දෙස යොමු කළ රූපවාහිනී චරිතාංගය උපන් දිනය වෙනුවෙන් මෙසේ දිගහැරේ जनतावट सहाय देमिन जातिय नगु रुहुने मिनी पाहन वेमिन मिय गिय पियागे पियवर अनुवयामिन पोडी पुतु पेरट एही ओब हेम पुबुधुवमिन गिरिपाद जनपदे जनतावातरिन पुनर उत्पत्ति लेबु पर्सी महेंद्र राजपक्ष श्रीलंकावे लाभालम मंत्रीवरया लेस 1970 व्यवस्था दायकेट पिविसियेय 1970 जातिक राज्यसभावे राजासन कथावट स्तुति योजनाव कल ए नवक मंत्रीवरया के තරුණ හඬ තුල පවා අධිරාජ්‍යවාදයට එරෙහිව නැගී සිටමින් ග්‍රාමීය දිලිඳු ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ අදිෂ්ඨානය කැප්ව තිබිනි. ඩී.එම්. රාජපක්ෂ, පීට්‍රු ඩී.ඒ. රාජපක්ෂ ආදී ආදීතමයන් විවස්ථාදායකයේදී නැගූ හඬද එයම විය. පුතු මහින්ද ඒ අතීත හඬේ ප්‍රතිරාවයයි. ගතිසුභාතින් නම් තරුණ මහින්ද අම්මාට සමානය. යමක් තීන්දුව කරාම මේ වැඩේ කරනවා. අම්මා මගදී අතාරින්නේ නැහැ. නව යුගයක අරුණ සිනාසේ ගමින් ගමට සතුට උදාවේ. තරුණ මහින්දගේ ප්‍රගතිශීලී සිටිවිලි දලුලන්නට නව යුගයක් 70 දී පහළ විය. වග සංග්‍රාමය ගම් තනව් පුරා පැතිරිණි. රජිනගේ ආණ්ඩුව අහෝසිව ජන රජයක් ඇති විය. දේශීය කර්මාන්ත පුනරුදයකි. ව්‍යාපාරයෝ ජන සතු වෙති. නොබෙන්දි විදේශ ප්‍රතිපත්තියෙන් ලොවට යා වුනි. 77 විප්ලවයට මහින්ද ආකර්ෂණය විය. ඇත්තසිම ආකර්ෂණය වුණා. ඇති උනේ පුදුමාකාර සන්තෝෂයක්. අපි ගොවි පොලක් හැදුවා. ඒක හැම කරි සමුපකාරය හරහා. එතකොට චිත්‍රපටි ශාලාවක් බෙලියත් චිත්‍රපටි ශාලාව දැන් නම් වහලා. ඇඟලුම් මේවත් ඒ කාලේ ප්‍රදේශයට විකුණන්න එකක් ආරම්භ කරා. මේ විදිහට අපි අපේ පුළුවන් මට්ටමින් ඒ ආසනවලත් ඒ වගේ යම් යම් ක්‍රියා කරා. ඒ වකවානුව මේ රටේ විශාල සමාජ විපර්යාසයක් ඇති කරපු කාලයක්. මහින්ද මහතා අප අතරින් වඩාත් ඒ පිළිබඳව දැනීමක් හැඟීමක් අවදි කරගත්තු කෙනෙක් හැටියට ඔහු 1970 ඒ ඇතිවෙනු ආණ්ඩුවේ අනාගත දර්ශනයක් ඔහුගේ හිතේ මවාගෙන තමයි ඔහු හැමදාම ක්‍රියා කරන්නේ. මැතිනිය අනුර මහින්ද දෙපුතුන්ටම අම්මා වූ වැනිය. මැතිනිය තම ආදරේ මහින්දට. මහින්දට එක දරුවෙකුට වගේ ආදරේ. මහින්ද අලුතෙන් මතුවෙච්ච අලුත් પરම්පරාවේ තාරුකාවක් වගේ මැතිනිය දැක්කේ. මුල අමතක නොකරන මහින්ද කිසි දිනක මැතිනිය හැර නොකියාය. කොල්වින් එන්.එම්. ඉලංගරත්න
ආති වම් යූරේ ජේෂ්ඨ ඇමතිවරුන්ගේ ඇසුරත් මහින්ද විජේසේකර ආති චේකුවර කාර්යයන්ගේ සමාගමයත් සමෝසමේ ලද මහින්ද ඒ එක යුරකවත් නැංගුරම් ලෑවේ නැත ඒ නිසාම ඔහු 2005 ජනාධිපති ධූරයට පත් වෙනකොට මේ රටේ ඔහු තුල ගැබ්බ තිබුණා මේ රටේ 56 ඉඳන් 70ට ආපු කාලය 70න් ඉදිරියට ගිය කාලය තවත් අධිරක් ඉදිරියට ගෙනියන ඒ අනුව බැලුවොත් මේ රටේ අතිශයම ජනප්‍රිය දේශපාලන සමාජ ආර්ථික විපර්යාසයක් වෙනුවෙන් පෙනී හිටපු ඒ පිළිබඳව සංකේතාත්මක වෙච්ච නායකත්වයක් හැටියට මහින්ද රාජපක්ෂ මහතා බණ්ඩාරනායක මහතා සමග අපි සැසඳුවොත් එය සාධාරණයි විද්‍යෝදය සරසවියේ සහකාර පුස්තකාලයාධිපතිව සිටමින් සරසවි ශිෂ්‍යයාත් සති අන්තයේදී ගමේ තරුණයාත් සමග කල්ලි කැසුණු නිසා සමකාලීන තාරුණ්‍යයේ චින්තනය මහින්ද තුලට කාන්දු විය එහෙත් 71 කැරැල්ල සාධාරණ ගැටලුවක් විසඳීමටගත් අසාධාරණ උත්සාහයක් බව වටහා ගන්නට තරම් මේ තරුණයාට විවහාරික ඥානයක් තිබිනි ජේෂ්ඨයන් පවා අරලිය ගහ මැදුරේ මුළු කෙන් වී සිටියදී තරුණ මහින්ද කමට ගියේය මහින්දගේ වචනය නිසා ජීවිතය නිදහස් කරගත් උන් රසකි අවුරුදු 50ක දේශපාලන ජීවිතයක් තුල කැරලි දෙකක් සායුද්ධයක් කරා ගිය ගමනක් තිබේ මම අතරංගොඩපත් වුණාම 71 කැරැල්ලේ සැකකරුවෙක් හැටියට මහින්ද ඔළුවේ අද්දක ගහගත් මහින්ද කිව්වලු මේක හරි පුදුම කතාවක් මට ජේවීපී සමීපතාවයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ කියලා මට උපදෙස් දීපු මිනිහා ජේවීපී එකට විරුද්ධව ඉතා තදින්ම න්‍යායිකව මතවාදීව පෙනී සිටි මිනිහා ජේවීපී කියලා අතරංගොඩ ගත්තාම මට නම් මේක තේරුම් ගන්න බැහැ කියලා මහින්ද ගිල්ලා මැතිලියට කිව්වා කුලවල නමින් ගම්මාන නම් කිරීම නැවැත්වීමටගෙන ආපනත වැනි ප්‍රගතිශීලී පනත් තරුණ මන්ත්‍රීවරයා සභාගත කළේය මන්ත්‍රීවරුන්ගේ යෝජනා විදියට ගෙනාව දෙකක් ඒක එකක් තමයි මේ සමාරුන්ගේ නම තුල කුලය තියෙනවා ඉතින් මම කිව්වා ඒක කරන්න බෑ ඒක ලියාපදිංචි කරන්න එපා කියලා ඒ 70 ගණන් ලබන් අපි හිතේ මත ඒක 77 මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වූවත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීකම හැර නැවත බිලියත්තට යන්නේ වානේ කඳක්සේ හොඳ හැටි පදම් වීය. ඉනික් පිටියන වෙන්නේ තැලුම් පෙලුම් වලින් ඒ වානේ කඳ පන්නරය වන යුගයයි. වඩා රිදුම් දුන්නේ පක්ෂයෙන්ම එල්ල වුණු යකුළු පහරවල තීය. මහින්දට නොරිතුනාට තදින්ම පහර වැතුනේ UNP ආණ්ඩුවෙනි. ජනාධිපති JR ජයවර්ධන ජනමතය කනපිට පෙරලා විධායක බල ඇඳුම ඇඟලාගෙන වියරුවෙන් සියල්ල විනාශ කරන්නට වන විපක්ෂ නායකකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කලවා අමිර්තලිංගම්ට දුන්නේය. මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිනි. ඊනියා ජනමත විචාරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය කටුකම්බිකසා මං අවරාලුවේය. රුපියල් 10ක වැඩි වැටුපක් කිල්ලූ වරදට 80 ජුලි වර්ජකයන් 40,000ක් පාරට දැමුවේය. 83 ජුලි කළු පැල්ල මැන්දේය. විරුද්ධ පාක්ෂිකයන් කිසිවෙකුට හිස ඔසවන්නට නොදී ගම් දනව් පුරා මෙසේ දවල භීෂණය පැතිරෙද්දී මහින්ද
मंत्री कमत नमेतिव बिलियाते राटे किसी तेन निल पाट कोटिया क्वात इसे वेन्नेट इड़न नो देन एक मोहतक महिंद बिलियाते मेतिनियत वेदिका वक्तेन वेय यूएनपी एट अनाकते ती विशाल तर्चन्याक वन बव हेंगुनु निसा महिंद सोया अलुकुसुवन पेमिनीय एक दहस नवसिया सूपहे मुल किरिकल अतुरु मेतिवर्णये थी यूएनपी आंडुव कैबिनेट मंडले एट मुल किरिकल आसनये एक कोट्टासे बेगिन बारती तिबुनी पाथाल नायक्यान चंद सटनटावे पोलिस आरक्षावद समकिनी जनाधिपति उतुमानन मुल किरिकलेवित चंद दहकेंट प्रसिद्धिये केवे चंद दिक दिक तमाहु यूएनपी अपेक्षकया दिनवनलिसाई तानतुरु अहिमियुवत महिंदत किसिधा मिनिसुन नहिमिवन्नी नेत एय हेमदाटम हिमय एंद सिटिन बतिक सरम वामते मेदगिल्लेन मदक उसवागेन ऊने गोरियक मेद्दट सिंहेक्से कडावादिन महिंद महत्या बिलियत्ते कोल्लन्के वीरयाविय श्रीलंका कार्यान्के गेलोम कार्यविय होरेवेल चंदपुल लंगते कोलंबिन पेमिनी आंडुए मेरयान महिंद के इदिरियत कड़ा पनित्ते ओहु आरक्षाव पता आहसत वेडिते भीय यूएनपी तुवक्कुद पत्तु भीय किसे हो मेरबलय दिदरहा गेय तमन वात्तरंगुट के नीमत यनवक तेनकत महिंद उपक्रमशीली भीय नीति इतने कुमार केन बार उनु महिंद वैलिकड बंधनागार गतव सिटित्ती कैमट वसदमा गातने किरीमे उत्साहयाक्ति बिनी महिंद सिरकूडवे सिटनु अम्माट तरागतनु हेकिविय महिंद अम्माके हित हेदुवेय मगे पुता बलाकन्नेयै जेलर वरुंट किया गिदर किया अम्मा लिडेंदट वेटुनी देस पियवेन्नट पेर पोडिपोतु देसिन देककन्नट तिबु सितिविल्ल इटुकरन्नट यूएनपी आंटुवेन अवसरनो लेबुनी हेत्त दिके जनरज विवस्थाव हेतु आचारे कोल्विन आर्द सिल्वा नरकद नीतिये केनगत्तोत यनुवेन दुन उपदिसानुव हेत्ततिके नीति विद्यहल प्रवेशेट पेनीसिट हेत्ततुने नीति विद्यहलेट अतुलत्व नीति उपाधिय लेबीय एय महिंदगे पसुकालीन देशपालन हा समाज क्रियाकारित्वेट मेन्म मंत्री कम नैतिवी सिटी समये जीवनोपाय पिनिसद महत् पिटिबलयक् विय महाधिकरणे मम इदन्ने मम तमयि ඒ කාලෙත් අංගල මහාධිකරණයේ වැඩිම නඩු ප්‍රමාණයක් කරපු නීතිඥය බවට පත් වුණා මං හිතන්නේ. හම්බන්තොට උසාවියේ වැඩ කරන කාලයේ නඩු කටයුතු නිම කර උසාවිය අසල තේ කඩෙන් ප්ලේන්ටියක් බොන ගමන් මෑත මොහොතේ යන නැව් ගණන් කිරීමේ සිරිත අනාගත ජාතියට මහරු දායාදයක් හිමි කර තුන් පෙර නිමිත්තක් විය. इद्दहस नवस्यासु अटे प्रतम जनाधिपति वर्नेन बलेट पात आर प्रेमदास जनाधिपति वरया राटतुल भीम सम्याक्यति करति बुनी उतुरे प्रभाकरन के बीचनय दकुने जनता विमुक्ति पेरमुने बीचनय सियल्लटम वडा प्रेमदास आंडुए बीचनय රට මහා කිනිජාලයක් මැද දෙවෙමින් තිබූ එසමය අතුරුදන් වූ තරුණයන් වෙනුවෙන්
නොමිලයේ පෙනී සිටි අධිනීතිඥ මහින්ද රාජපක්ෂට අතිශය කාර්යබහුල සමයක් විය. ආණ්ඩුවේ නිල හමුදාව සහ ප්‍රා කොලකොටි වැනි නොනිල හමුදා විසින් පැහැරගත් තරුණ දූපතුන් බේරා දෙන්නැයි විලාප නගමින් පැමිණි හම්බන්තොට මාපියවරුන් නගන හඬ මෙදියම් රැයි පවා කාල්ටන් නිවස දෙසින් නැසුණි. නාඳුනන තුවක්කු කරුවාට බියෙන් බොහෝ දේශපාලඥයෝ කොළඹ සැඟව සිටියහ. ඒත් මහින්ද ඕවා දැන් වසන්ත ප්‍රසන්ත ගිගාවේ 10 මාර්ගෙට මම මේ වෙලාවෙම තමයි කතා කරේ. ඉතින් වෙලාවක් නැහැ ඉතින් ළමයා අරන් ගිහ ගමන් දුවගෙන ඇවිල්ලා අඩන්නේ දෙන වෙන තැනක් යන්න දෙන තැනකුත් නැහැ. ඉතින් ඒ කාල්ටන් එක තමයි අන්තිමට දිනුනේ. ඒ කාල්ටන් එක ඇතුළේ හිටිය උගක් වෙලාවට මේ දෙගොල්ලොම හිටියා. දෙපැත්තෙන් මම මරයි කියලා බය හිටපු අය හිටියා. අපි කාල්ටන් එක හිටපු අය ගම් තමන්ගේ ගමට ගියාම දෙපැත්තෙන්ම මැරුම් ගියා. අඬුවෙන් කට්ටියක් මැරුවා කට්ටියක් මං කෑමේම දීලා එංගලොන්ට ඉන්න දෙනවා. ඊට පස්සේ අපේ මහත්තයා මේලත් එක්ක කතා කරලා ඒ ප්‍රශ්නේ මේ විදිහට බේරනවා. සත්‍යපාල වන්නිකම නීතිඥ විජේතාස ලියනාරච්චි ඝාතන රටට හෙලිකලේය. කුසල් පෙරේරා සමග එක්ව දකුණේ ඝාතනය වුණු සිසුන් 60කගේ ලයිස්තුවක් සකසා විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක ලවා පාර්ලිමේන්තු සභාගත කළේය. බලන කඳුමුදුනේ සමූහ මිනී වලින් සොයාගත් තරුණ තරුණියන්ගේ ඇට කැබලි තම ජාතික ඇඳුමේ සංගවාගෙන ගොස් පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කළේ ආණ්ඩු පක්ෂය වියරු කන්වමිනි. කඩු ගන්නා වෙදි මට තරුණේ කිව්වා මේ මේ කන්ද කන්දේ හැරිලා යන්න තියෙනවා. කන්දක් කන්ද මුදුනේ මලමිනි පුච්චනවා කියලා තරුණයෝ මරපුවා. පුටිලා මේකුත් මරලා ඉවර අපි එතෙන්ට ගිහිල්ලා ඉක්මනට ඒතන තිබිච්ච හැටකටු ටිකක් අරගෙන දාගෙන බෑග් එකේ ඒක හිමින් පාර්ලිමේන්තුව ඇතුළට ගෙනාවා. ගෙනල්ලා මම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා. මම දැන් පරීක්ෂණයකුත් කරා කොහොමද මං ඇටරස ඇගිලි හැටකටු ටික කොහොමද පාර්ලිමේන්තුව ඇතුළට ගෙනාවේ කියලා. මහින්ද රාජපක්ෂ කෙසේ හෝ නැවැත්විය යුතුය. මහින්ද රාජපක්ෂ 1988 කලවාන අතුරු මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට ගොස් සිටියදී කාල්ටන් නිවසට වෙඩි වරුසාවක් සමග බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. මම සර්විස් කමාන්ඩර් කෙනෙක්ගේ දුවක්. මම බය නැහැ බෝම්බසලටයි වෙඩි වලටයි. ඒකට අපි පොඩි පුතා ලැබිලා නැහැ. ලොකු පුතයි දෙවනි පුතා මාස 5ක් විතර ඇති. එක පාටම ඒ ලොකු සද්දයක් ආවම මේ පුතා නිකන් බය වුණා වගේ. දෙවනි පුතා නිකන් ඇස් පිල්ලම් ගග ඇඬුවේ නැහැ. ෂොක් එකක් වගේ. ඒ වගේ යා නිකන් හිටියා ඒ විදියට. ඊට පස්සේ මම වඩාගෙන ඇඬුවේම නැහැ. ඊට පස්සේ ඇත්තටම පුතාට අවුරුදු 2ක් 3ක් විතර යනකම් ටිකක් කතා කරන්න අපහසු වුණා. බිය නොහඳුනන මහින්ද රාජපක්ෂ බිය කර නැවැත්විය නොහැයි. මර්ධනයෙන් ඔහු තව තවත් දිරිලෙබ ශ්‍රී ලංකාවේ සිටවන මිනිස් කමට නිගා දෙන අපරාධ ජිනීවා මානව හිමිකම් සමුළුවට වාර්තා කිරීමට සිටුවේය. මම යනකොට නිලධාරිය පොලිස් නිලධාරිය ඇවිල්ලා හිටියා. මාව නායත්තුවා. නාත්තලා බෑග් බලන්න ඕන කිව්වා. ගිහුවා මං කොහේම බෑග් බලන් දෙන්න බෑ කියලා. මම සිනමාව බණ්ඩාර නැහැ කිමෙති නේ මං කතා කරාම රෑ 12ට ආවා. දුරකථනයට ඇවිල්ලා මත් එක මට කිව්වා මහින්ද ඔක පෙන්නන්න නැත්නම් ඔබට කුඩු දාලා අල්ලන්න පුළුවන් ළඟට වෙලා ඉන්න කියලා. ඒ වගේ හාදියෝ කියලා කිව්වා ඒක. ඊට පස්සේ මම පෙන්නුවා. ඉතින් පෙන්නලා ඉතින් මේ බඩු ඔක්කොම මේ වගේ මේ කට්ටිය මහා රාජධානියක් වගේ අල්ලගත්තා වගේ මාව අරගෙන ගියා. අරගෙන ගිහලා අතලංගුඩ ගන්නවා කියලා මාව අරන් ගියා ඔක්කොම. මම බෑග් එක ඇරියේ සෙනඟ මැද්දේ.
මොකද නැත්තම් මේ අය මොනවද ආයි දන්නේ නැන්නේ ඊට පස්සේ කාමරයකට අරන් ගිහිල්ලා පස්ව මාව මට යන්න දීලා මගේ ගාව තිබිච්ච ડોකියුමන්ට්ස් ටික එහෙම නැත්නම් ලියකියුල ටික ගත්තා හැබැයි මම ඒ වෙලාවේ ඉල්ලුවා මට ඕන කියලා මගෙන් ගත්තා මගෙන් බාරයට ගන්න ආණ්ඩුවේ බාරයට ගත අඩංගුට ගන්න ලියුම් වල විස්තරයක් ඒකට ඒක ලිව්වා අතුරු දානුවන් පිළිබඳ තොරතුරු වාර්තා 450යි මිනිස් හිස් පමණක් තියෙන මේ පින්තූර 21යි හිස නැති මල කඳන් වල පින්තූර 38යි ඒ විදිහට මම ඔක්කොම අර මං ගෙනියන ලයිස්ට් එක ලියුමකට දැම්මා දාලා ඒස්පී මහත්තයා මං දැන්නේ मट तिबुने साकी मट निका मंगिया वडा इंतूर वडा पोलिस असंगर दिन एसपी असंगर दिन विविध पीवर भीषण विरुद्ध जेवीपी भीषण विरुद्ध राज्य भीषण विरुद्ध पक्ष नायक निकम्म निकम मंत्री कम पमनाखिमि महिंद राजपक्ष पादयात्रा उदौकल अयट वटा सिटी पशु पसट एत्त पिरिसाई कौरु नतात मम तनियम हरि यनवा किया पटंगत पादयात्राव विहार महादेवी उद्यान्यासलिन एरंबी सतपुम एकस्य असूहायक मग केवा कतरकमट पेमिनिये मगदि गहनवायै यूएनपी आंडुव तर्जिने करतिबियदीय महिंद ඒ හැටක්ම 186ම පයින්ම ඇවිත්තේය සෙලවිය නොහැකියයි සිතූ UNP පෙරලා දෙමිය හැකිය යන විශ්වාසය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ විපක්ෂයේ නායකයන් තුල ඇති කිරීමට මහින්දගේ පාදයාත්‍රාවට හැකි විය එනිසා ජන ഘോഷාව දියත් කළේය මිනිස් දම් වැල තනුවේය. ඉතත් මිච ආණ්ඩුව ප්‍රේමදාස ආණ්ඩුවට විරුද්ධව මේ බලවේගය ගොඩනැගුවා අපි. හිත අටවල් වල තිබිච්ච මිනිසුන්ගේ හැඟීම් එලියට ගත්තා. හැකි වුණා එකින්. ඒක තමයි චන්ද්‍රිකාර්ගේ ජයග්‍රහණයට මුල්ුණේ කියලා මම විශ්වාස කරන්නේ. 94 දී. 17 වසරක UNP පාලනය බිඳ දැමීමේ මංගල වෙඩිමුරය බවට 1993 දකුණු පළාත් සභා මැතිවරණය පත්වන්නේ මහින්ද ගොඩනැගු මේ පරිසරය තුලයි පොදුජන එක්සත් පෙරමුණ එක ආසනයක් වැඩියෙන් ලබමින් දකුණු පළාත් සභාව ජයග්‍රහණය කළද ආණ්ඩුව පළාත් සභාව පිහිටුවීමට ඉඩ නොදුන් තැන අධිකරණ නියෝගයක් ලබා ගත්තේය. එහෙත් ආණ්ඩුව කලේ ආණ්ඩුකාරයා සංගවා තැබීමය. මහා ඇමතිවීමට සිටි අමරසිරි දොඩංගොඩලා මාතලේ සැඟවී සිටි ආණ්ඩුකාරවරයා සොයා ගත්තේය. එහෙත් දියුරුම් දෙන්නට එන්න කියූතා මැස්සෙකුටවත් ගාල්ල කොටුවට ඇතුළු වන්නට බැරි ලෙස පොලිස් රැකවල්ලය. එතෙන්ට ගියා හමුදා නිලධාරියෙක් හිටියේ ආ පැත්තකට වුණා. පරහත පාර ගහනකොට දොර ඇරුණා. එතකොට ආණ්ඩුකාරතුමා හිටියා. අපි ගියා දැන් ඔබතුමා මේ අපිව මේක පිළිගන්න ඕන කියලා. අන්තිමට දොළංගොඩ හැමතුමාගේ දියුරුම මම කියවල එතුමා අස්සම් කරා විතරයි. දකුණු පළාත් සභාව පිහිටුවීම නිසා ඇති උණු රැල්ල නිම උනේ. බස්නාහිර පළාත් සභා මැතිවරණය සහ 1994 ජනාධිපතිවරණයද
ජයග්‍රහණය කරවමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය බවට පත් කරවමිනි. ආණ්ඩුව පිහිටු වීමට වතුර ඇත්ත මහින්දට හිමිවන්නේ කම්කරු ඇමතිකමයි. තොසි මහම්පුදාලට ඕන තරම් දැන් දිනන කම්කරුවට දින එක මම අධ්‍යන්සේ විතරයි. ඉතින් ඒකින්ද කම්කරු මා වෙනුවෙන් ඒක ලැබිච්ච එක මං හිතන්නේ මට ලොකු මේ එකක් උත්ති සමිති ව්‍යාපාරයේ හිටපු කෙනෙක් වශයෙන් ආ උත්ති සමිති එක්ක සම්බන්ධ වෙන්න මට ලැබුණා. කම්කරු ඇමති වශයෙන් මුලින්ම පාර්ලිමේන්තුවට ගෙනාවේ වෘත්තීය පුහුණු අධිකාරිය ස්ථාපිත කිරීමේ පනතයි. 189 තරුණ නැගිටීමට හේතු හඳුනාගත් මහින්දගේ එක් විසඳුමකි එය. මම තමයි මං හිතන්නේ පළවෙනි මොහොතේ පාර්ලිමේන්තුවේ පළවෙනි පනත ගෙනාවේ වෘත්තීය පුහුණු අධිකාරිය හදලා අපිට පන්සල් වලට ගියා. පන්සල් වල හාමුදුරුවෝ අපිට සහාය දුන්නා. මොකද ගොඩනැගිලි හදන්න ඕනේ නැහැ පන්සල ගත්තම. මුරකාරයේ දාන්න ඕනේ නැහැ. ඉතින් අනිත් එක මම ඒක කරේ ඇත්තටම තරුණයෝ පන්සලෙන් ඈත් වෙන්න පටන් ගත්තානේ. ඒකට පන්සලට නැවත ගන්න නම් මේ වගේ අවස්ථාවක් තමයි කරලා යුත්තේ. විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීමට පැමිණි ආණ්ඩුව ජාතික සම්පත් විකුණා දෙමීමට සැරසෙනු තුටු මහින්ද තමා යටතේ තිබූ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කර ලුණු සංස්ථාව නැවත රජය සතු කරගත්තේය. විකුණා දෙමීමට ගිය ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු මිලට ගත්තේය. මහින්ද මේ විප්ලවය ආණ්ඩුව ඇතුලේ සිටම දියත් කළේ තමන්ගේ බෙල්ල කැපෙනු ඇතැයි නොදෙන නොවේ. එහෙත් මහින්දට වැදගත් වුණේ තමා හෝ තනතුර නොවේ, රට හා ජනතාවයි. බැසිල් රාජපක්ෂ මේ කටයුතු වලදී තිරය පිටුපස සිට මහින්දට උදව් කළේය. මහින්ද නොසැලී දීවර ඇමතිකම භාරගෙන දියවර ගම්මාන හැදුවේය. සාගර විශ්වවිද්‍යාලයක් හැදුවේය. වෙරාරක්ෂක බලකායක් හැදුවේය. මහින්ද යන ගමන නතර නොවන බව පෙනී කිය නිසා ඊළඟට පැමිණි යෝජනාව ඌයේ 2000 දකුණු පළාත් සභා මහ ඇමති ධූරයට නම් කිරීමයි. මහින්ද 2005 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන තෙක් මතුනව ජනාධිපතිවරණය ජයගන්නා තෙක්ම පක්ෂ නායකත්වයේ කෙනෙහිලි කම්බලට ලක් වූවද ඔහු කිසිවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානිවන ලෙස කිසිවක් නොකීවේය, නොකලේය. රට මහින්ද ඉල්ලා සිටියේය. ජනතාව මහින්ද වටා ආරෝපණය විය. ශ්‍රී රෝහණ ජනරංජන ගෞරව නාමය මහින්ද රාජපක්ෂට හිමිවීම එයට එක් නිදසුනකි. කලාකරුවන්ට මහින්ද රාජපක්ෂ තුල පවතින්නේ දැඩි හෘදයාංගම බවකි. මහින්ද ඔවුන්ට රසවතෙක් පමණක් නොව සමවතෙක්ද වේ. ඒ ආචාර්ය ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ නොමියන මිනිසුන් චිත්‍රපටයේ ජනරාල්වරයෙකුගේ චරිතය ඇතුළු භූමිකා කිහිපයක රඟපෑම නිසයි. ඔහු තෙවරක් මන්ත්‍රී ධූරය දැරුවේය. තෙවැනිවර මන්ත්‍රී ධූරය දරන්නේ ජනාධිපතිවරණයකින් පරාජය ලත් තැනේදීය. ගුණමකුවන්ගේ අවලාද දසතින් නැසෙත්තීත් ඔහු කෙලින් සිටියේය. මන්ත්‍රී උරත් අගමැති උරත් නිකම් මහින්ද රාජපක්ෂ උරත් මහින්ද රාජපක්ෂ අම්මේගේ ඉඳලා තියෙනවා ජනාධිපතිකම් කරලා තියෙනවා අගමැතිකම් කරලා තියෙනවා. මේ අගමැතිකම කියන එක ලොකුවක් නෙවෙයි. ඔහු දෙවරක් විපක්ෂ නායක ධූරය දැරුවේය. ඔහු විපක්ෂ නායක ධූරය දැරූ හැම විටම ඉතා කෙටි කලකින්
ආණ්ඩුව බිඳ දමන්නේ. ඔහු අගමැතිකම තෙවරක් දැරුවේය. ඒ හැම විටකම රට විශාල ඉදිරි ගමනකට මුල පුරන්නේය. මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලාංකේය ජාතික සංඥාර්ථය ලෝක දේශපාලනයේ තුල ස්ථාපිත කළ රාජ්‍ය නායකයාය. නොබැඳි විදෙස් පිළිවෙත ගරු කළ ඔහු කතරම් තර්ජන ගර්ජන එල්ල වූවද අන් දෙසකට නොනැමුණේය. Terrorism present a threat from which not even the wealthiest and most powerful nations are immune. It must be remembered as well that terrorist groups frequently operate under the guise of front organizations, conferring legitimacy on these has been inevitable effect of providing comfort and encouragement to the merchants of terror. ගෙන්දගම් පොළොවට වඩා ගිරුවායට මං ආස කරන එකත් ඇත්ත. හැබැයි මම මේ මුළු රටටම ආදරේ. උතුරේ වුණත් නැගෙනහිර වුණත් කඳ උඩරට වුණත් දකුණේ වුණත් මේ හැමතැනම ජීවත් වන්නේ මිනිස්සු. ආගමික ස්ථාන ඉලක්ක කළ ප්‍රහාර හා සිවිල් ජනතාවට එරෙහි එල්.ටී.ටී.ඒ. ම්ලේච්ඡත්වය මහින්ද රාජපක්ෂ දේශපීතෘවරයා කම්පාවට පත් කළේය. යුදබිම මනුෂ්‍යත්වයට එරෙහි සටනක් බවට පත් කළ රාජ්‍ය නායකයා රණබිමටම ගොස් විරුදරුවන්ට දිරි දුන්නේය. තිස් වසරක යුද්ධය නිමා කිරීම මහින්ද යුගයේ ස්වර්ණ සටහනයි. මගෙන් ඉල්ලුවේ මේ රටෙන් කොටියාව පරාජය කරලා කොටියාව එළවලා දාලා මේ රට ඒකීය රටක් කරන්න කියන එකම ඉල්ලීමයි තමුන්නාන්සලා කරේ. අපි ඒ වැඩේ කරා. මේ මානුෂීය මෙහෙයුමෙන් පවක් වී නම් ඒ මාපිට ඒවා පිනක් වී නම් අන් හැමට වේවායි දලදා සමිඳුන් අභිමුව ප්‍රතිඥා දෙන්නට තරම් මහින්ද රාජපක්ෂ නම් නායකයා බැහැපත් වීය. Thank you.
වෙස බස රැස හිස තබා බුහුමන් කළ මහින්ද රාජපක්ෂයෝ අන් සියලු ජන සංස්කෘතීන්ටද ගෞරවය නිබඳව පළ කළෝය යුද්ධයක් නිම කරමින් ගෝලීය ආර්ථික අර්බුද මැදයේ නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ සමෘද්ධිමත්ම යුගය නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂයන්ය දේතුණු විප්ලවයට ජාතික චින්තනය පරාජය වුණු මොහොතක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යලි හුරුපුරුදු ගම්දොරට යන්නේ නියම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් බව ලොවට පෙන්වමිනි මේ අපේ මාතෘභූමිය පුරා 30 වසරක් ලේ දහරා ගලා ගියා මේ රට එක්සේසත් කළ 2009 මැයි 19 වෙනිදා මට ඉතාම හොඳින් මතකයි එදා මුළු රටම ජාතික දඩය දරාගෙන මරණ බියෙන් නිදහස් වීමේ සතුට සමග එදා ඒ දඩ දරුවත් අතරි බොහෝවත් අද මාකල කාර්යයට එරෙහිව එසිබි තිබුණා देशप्रेमी जनता वो महासुलगाक्व महिंद समग नेकी सिटियोय महिंद राजपक्षयन पिरिवर संपत्तिय पता पेमिनियाक्से अतधरुवागे सिट වැඩිහිටියා දක්වා සියල්ලු ඔබට ආකර්ෂණය වෙති ප්‍රතිපල එනකොට සර් කිව්ව දැන් අපි යමු ශිරාන්ති මේ කියලා කිව්වා ඊට පස්සේ මම කෝ ඇයි නෑ මේම වෙලා මම කෝ කමක් නෑ ඒ නිසා වෙනද වගේ ඉන්න කිව්වා පුතාලටත් කිව්වා වෙනද වගේ වැඩ කරන්න ඔයාලා ඉගෙනගෙන තියෙනවා ඔයාලා ක්වොලිෆයිඩ් වෙලා හොඳට ක්වොලිෆයිඩ් ඉස්සරහට යමු. ඒ වචනේ තමයි මම මගේ මේ මේ මුළු ෆැමිලි එකටම කිව්වේ. දේශපාලන ජීවිතයේ අඩසිය වස්සපිරු මේ කෘතහස්ත නායකයා ක්‍රියාශීලීය කාර්යක්ෂමය ඊනියා යහපාලන ආණ්ඩුවේ දේශද්‍රෝහී විනාශකාරී පාලනයෙන් රට මුදා ගැනීමට ලැබෙන කිසිදු අවස්ථාවක් අත් නොහැරිය යුතු හේන් 2018 දී අගමැති ධූරය බාරගත්තේය අගමැති ධූරය ජනතාව ගැන සිතා බාරගත් ඔහු ජනතාව ගැන සිතා දින 52කට පසු අගමැති ධූරය අත්හැරියේ අලුයම ලූ කෙළපිඩක් පරිද්දෙනි දයට පියෙකු වූ මහින්ද රාජපක්ෂයන් සිය දරු මුණුබුරුවන්ටද සදාහරණීය වන්නේය රාජපක්ෂ ස්වකීය 50 වසරක දේශපාලන දිවිය තුල දෙවරක් ජනාධිපති ධූරය දරුවේය ඒ කාල පරිච්ඡේදය වචනේ සීමා අතික්‍රමණය කරන ස්වර්ණමය යුගයක් වන්නේය Thank you.
පුත්කල නාමයක් නොව මහින්ද රාජපක්ෂ යනු බලවේගයකි නිදහස් ශ්‍රී ලංකාවේ ජාතික බලවේගය මහින්ද රාජපක්ෂ නම් වන්නේය තිස් වසරක යුද්ධය නිමා කිරීම මහින්දෝදේ අභිමන් සලකුණ විය අනුරාගයේ අපරිමාණ චින්තනයෙන් සුබ අනාගතයකට දිරිදෙන සවිය අවියක් කරගත් උදාරතර යුග පුරුෂයෙකු වූ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන්ට චිරාත් කාලයක් ලංකා මාතාව සරසන්නට ආවඩා ආයුබෝ වේවා.